යාළුවනේ ඔන්න අදත් ලස්සනම ලස්සන කතන්දර ගොඩක් අරගෙන ඉෂියක් ආව පුංචි යාළුවෝ බලන්න කතන්දර කියන්න කලින් මම මතක් කරන්නම් වෙනදා වගේම පුංචි යාළුවෝ දන්න කතන්දර කොහොමද ටීවී දිදුල බලාගෙන ඉන්න අනිත් යාළුවන්ට ඇහෙන්න කියන්නේ කියලා ඒ කියන්නේ ඔයාලා දන්න කතන්දර අපිට ලියලා එවන්න අපේ ලිපිණය තමයි දවසක් දා ටීවී දිදුල නම්බර් 177B කොට්ටාව පාර හෝකන්දර දකුණ ඒ වගේම පුංචි යාළුවන්ට අපිත් එක්ක කතා කරන්නත් පුළුවන් 0.72.31.565 කියන අපේ දුරකථන අංකිනුත් 0.114.346 646 කියන අපේ දුරකථන අංකිනුත් පුංචි යාළුවන්ට පුළුවන් ඉෂියක්ත් එක්ක කතා කරන්න ඔන්න එහෙමනම් දැන් මම ලෑස්ති වෙන්නේ පළවෙනි කතන්දරේ කියන්න මං කියන අද කතන්දරේ මොකක්ද අද මං කියන්න යන්නේ හත් පෙතිමල ගැන ඔන්න ලස්සනම ලස්සන කතන්දරයක් මගේ පුංචි යාළුවෝ ඔහොමම ඉඳගෙන අහගෙන ඉන්නෝනේ ඔන්න එකමත් එක කාලෙක හිටියා ලස්සන පුංචි ගෑනු ළමයි මේ පුංචි ගෑනු ළමයාගේ නම ෂේන්ය මේ පුංචි ගෑනු ළමයි දවසක් එහෙමත් නැත්නම් මේ ෂේන්යා දවසක් යනවා නගරෙට. මේ නගරෙට යන්නේ මොනාටද? මෙයා නගරෙට යන්නේ පාන් වලලු ගේන්න. ඔන්න ඉතින් කඩේට ගිහිල්ලා පාන් වලලු අරගෙන ලොකු වලල්ලක දාගෙන තමයි අපි මේ ෂේන්යා ගෙදර යන්න ලෑස්ති වෙන්නේ. ඔන්න පාන් වලලු ටිකත් අරගෙන පාන් වලලු හතක් ගන්නවා මේ ෂේන්යා. පාන් වලලු හත ගන්න කාට කාටද? අම්මට දෙකයි තාත්තට දෙකයි ෂේන්යාට දෙකයි පුංචි මල්ලිට එකයි පුංචි හින්දා වෙන්නේ නැති මල්ලිට එකක් ගෙනියන්නේ නේද ඔව් පුංචි පුංචි බඩට දෙකක් කන්න ගොඩක් වැඩි ඇති හරි එහෙමනම් මේ පාම් වලලු හතත් බලල්ලේ දාගෙන ෂේන්යා යනවා ඒ යන්නේ අපහු ගෙදර ගෙදර යන ගම ෂේන්යා වට පිට බල බල එතකොට නගරේ තියෙන කඩවල් දිහා බල බල තමයි මේ ෂේන්යා ගෙදර යන්නේ. ගෙදර යද්දි මෙයා දැන් වලල්ල පාම් වලලු තියෙන වලල්ල දකුණු අතේ. දැන් මෙයා වට පිට බල බල යනවා. මෙහෙම යද්දි මේ ෂේන්යා අඳුන කෙනෙක් නම් නෙමෙයි පුංචි බලු පැටියෙක් ඉන්නවා. මේ බලු පැටියා එක පාරටම දකිනවා. මොනවද දකින්නේ? ෂේන්යාව නෙවෙයි ෂේන්යාගේ හතේ තියෙන පාම් වලලු මේ බලු රාලට ආස හිතෙනවා මේ පාම් වලලු කන්න මේ බලු රාල හිමින් ෂේන්යා ළඟට කිට්ටු වෙනවා කිට්ටු වෙලා ෂේන්යා දැන් අවදානින් නෙවෙයිනේ යන්නේ ෂේන්යා වට පිට බල බල යද්දී අපේ බලු රාල හිමීට ෂේන්යාගේ පාම් වලලු ඔක්කොම කනවා ඔන්න එකපාරට මේ ෂේන්යාට අතට සැහැල්ලු බවක් තේරෙනවා. ෂේන්යා පාම් වලලු තියෙනවද කියලා බලද්දි අනේ පාම් වලලු එකක්වත් නැහැ. මේ පාම් වලලු ඔක්කොම ටික අපේ බලු රාල කාලානේ. දැන් ෂේන්යාට හරිම තරහයි. ගෙදර අරන් යන්න ගියපෝ මේ පාම් වලලු දැන් එකක්වත් ෂේන්යාගේ අතේ නැහනේ. අනේ ඉතින් දැන් මොකද කරන්නේ? ෂේන්යා මේ බලු රාලත් එක්ක දැන් තරහින් ඉන්නේ. බලු රාල පස්සේ එලවගෙන යනවා. ඔහොම ඈතට ගිහිල්ලා ෂේන්යා අමුතුම තැනක නතර වෙනවා. ඒ තැන මොකද දන්නවද? ලස්සනම ලස්සන මල් වත්තක්. පාට පාට එක එක ජාතියේ මල්. අනේ ෂේන්යාට මල් කොච්චර ලස්සන වුණත් එයාට ඒවා ගැන නම් නෙමෙයි කැමැත්ත ඇති වුණේ. දැන් එයාට හොඳටම දුකයිනේ. මොකද ගෙදර අරන් යන්න ගියපු පාම් වලලු එකක්වත් මෙයාගේ අතේ නැහැ. දැන් අපේ ෂේන්යා පැත්තකට වෙලා අඬ අඬ ඉන්නවා. ෂේන්යාට දැන් ගෙදර යන්න පාර මතකත් නැහැ. ඇයි මෙයා ගොඩාක් දුර ඇවිල්ලානේ? මෙහෙම අඬ අඬ ඉද්දී ෂේන්යා දකිනවා ආච්චි අම්මා කෙනෙක් ඈතින් එනවා. මේ ආච්චි අම්මා හිමින් අපේ ෂේන්යා ළඟට එනවා. ෂේන්යා ළඟට ඇවිල්ලා මේ ආච්චි අම්මා අහනවා ඇයි ඔයා දුවේ අඬන්නේ කියලා. එතකොට අනේ අපේ මේ අසරණ ෂේන්යා මුළු විස්තරේම මේ ආච්චි අම්මට කියනවා. ආච්චි අම්මට කියලා දැන් දුකෙන්නේ අපේ ෂේන්යා ඉන්නේ. ආච්චි අම්මා මේ කතාව අහගෙන හිටියනේ. ආච්චි අම්මා මේ කතාව අහගෙන ඉඳලා ෂේන්යාට මෙන්න මෙහෙම කියනවා.
දුවේ මන් දන්නවා ඔයා හරිම හොඳ ළමෙක්. ඔයා අවදානෙන් නොහිටියට ඔයා හොඳ ළමෙක් ඉන්නා මා ඔයාට පිහිට වෙනවා කියලා. අනේ අපේ මේ පුංචි ෂේනට හරිම සතුටුයි. දැන් එයා තනියම හිටපු වෙලාවේ දැන් ආච්චිත් ඉන්නවනේ. දැන් එයාට තනියකුත් නැහැ. කොහොම කියලා දැන් ආච්චි මේ ෂේනට කියනවා, මගේ මේ ලස්සන මල්වත්තේ එක මලක් තියෙනවා. ඒ මලට කියන්නේ හප්පෙති මල කියලා. ඒ මලෙන් ඉල්ලන ඕනම දෙයක් ඒ මල ලබා දෙනවා කියලා. ඉතින් ආච්චි කියනවා, මං ඒ මල ෂේන්නා ඔයාට තෑගි කරනවා කියලා. ෂේන්නාට දැන් හරිම සතුටුයි. අපේ ආච්චි හප්පෙති මල අරගෙන ෂේන්නාට දෙනවා. ෂේන්නාට දුන්නන් පස්සේ ෂේන්නාට කියනවා, ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේකයි. මොකද්ද? ඔයාට කරන්න තියෙන්නේ මේ මලෙන් පෙත්තක් කඩලා විසික් කරන ගමන් මෙන්න මේ විදිහට කියන්න කියලා. මොකද්ද දන්නවද පුංචි ෂේන්නාට කියන්න කියන්නේ? මල් පෙත්තේ උතුරු දෙසත් දකුණු දෙසත් බටහිරටත් නැගෙනහිරටත් ඉගිල මෙහැම දෙසට කැරකි ඇවිත් බිමට මං කී දේ කර දෙන්නට කියලා. එහෙම කියලා ඔයාගේ අවශ්‍යතාවය කිව්වහම ඒ අවශ්‍යතාවය ඉටු කරලා දෙන්න මෙන්න මේ මලේ පෙතිවලට පුළුවන් කියලා ආච්චි කියනවා. එහෙම කියලා මේ ආච්චි අම්මා එක පාරට නැතුව ගියන් පස්සේ දැන් අපේ ෂේනා විතරයිනේ තනියම මේ මල්වත්ත මැද්දේ. ෂේනා මොකද කරන්නේ? ෂේනා පළවෙනි පෙත්ත කඩලා එයා අර විදිහට මල් පෙත්තේ ගීතේ කියලා මෙයා ප්‍රාර්ථනා කරන්නේ පාන්වලලුත් එක්ක මෙයාට ගීතර යන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් ඒ ගීතේ කියලා ඉවර වෙන්නත් කලින් අපේ පුංචි ෂේන්නාට එයාගේ ගෙදරට යන්න පුළුවන් වෙනවා. ඔන්න ෂේන්නා ගෙදරට යනවා. ෂේන්නා මලත් අතේ තියාගෙන කල්පනා කරනවා, අනේ මේ මල කොච්චරනම් වටිනවද? මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න, මගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න මේ මල මට ගොඩාක් වටී කියලා. ඉතින් මේ මල අතේ තියාගෙන ගෙදර ඇතුලේ හිටපු මේ ෂේන්නාට හිතෙනවා, මේ මල පරිස්සම් කරලා තියන්න මල් පෝච්චියකට දාන්න ඕනි කියලා. ගෙදර මල් පෝච්චි කීපයක්ම තිබ්බට ෂේන්නා හිතනවා, දැන් මේක ගොඩාක් වටින මලක්නේ, ගෙදර තියෙන හොඳම මල් පෝච්චියට මේක දාන්න ඕන කියලා. මේ තියෙන්නේ මේ මල් පෝච්චිය ළඟට ෂේන්නා මල අරගෙන යනවා. මල අරගෙන යද්දී එතනම තිබ්බ ජනේලේ ඈතින් පේනවා කාක්කරංචුවක් යනවා. අපේ පුංචි ෂේන්නාට ඕන වෙනවා ඒ කාක්කරංචුවේ කාක්කු කී දෙනෙක් ඉන්නවද කියලා දැනගන්න. අනේ අපේ පුංචි ෂේන්නා කාක්කු ගණන් කරන්න ගිහිල්ලා අර මල් පෝච්චිය බිම වැටිලා බිඳෙනවා. අනේ දැන් මොකද කරන්නේ? ෂේන්නාගේ අම්මත් හරිම නපුරුයි. අපේ අම්මලා වුණත් ගෙදර තිබ්බ බඩමුට්ටු බිඳුනහම අපිට බඩිනවනේ නේද? ඉතින් පුංචි ෂේන්නාටත් ඒ වගේ. අන්න අම්මා කෑ ගහනවා, "දුව මොකක්ද ඔය කරේ?" කියලා අම්මා හරිම සැරෙන් අහනවා. අපේ ෂේන්නා මොකද කරන්නේ? ෂේන්නා කියනවා, "නෑ නෑ අම්මේ, මොකුත් ඔන්න නැහැ." කියලා මෙහෙම කිව්ව ෂේන්නා ඉක්මනටම මලේ තවත් පෙත්තක් කඩලා ඒ පෙත්ත විසික් කරන ගමන් මල් පෙත්තේ ගීතේ කියලා එයා ඉල්ලන්නේ ආයෙමත් අර මල් පෝච්චිය. ඉතින් ඒ විදිහට ප්‍රාර්ථනා කරපු එයාට අර මල් පෝච්චිය ඒ විදිහටම හම්බ වෙනවා. ඔන්න අපේ ෂේන්නාට දැන් දෙවනි මල් පෙත්තත් එයා ප්‍රයෝජනෙට ගත්තා. තව මල් පෙති පහක් තියෙනවා. ඔන්න ගෙදර ඇතුලේ හිටපු අපේ මේ පුංචි ෂේන්නා ගෙදරින් එළියට යනවා. ගෙදරින් එළියට යද්දී මෙයාගේ යාළුවෝ ගහක් යට සෙල්ලම් කර කර ඉන්නවා. හැබැයි මෙතන ඉන්න යාළුවෝ ඔක්කොම පිරිමි යාළුවෝ. මේ යාළුවන්ට ගිහිල්ලා අපේ පුංචි ෂේන්නා කියනවා, යාළුවනේ මාවත් ගන්නකෝ එයාලත් එක්ක සෙල්ලම් කරන්න කියලා. ෂේන්නා පුංචිනේ සෙල්ලමට හරිම ආසයි. ඉතින් එතකොට මේ යාළුවෝ මොකද කියන්නේ? යාළුවෝ කියනවා, "බෑ බෑ, අපි කරන මේ සෙල්ලමට පිරිමි ළමයි විතරයි අපි ගන්නේ.
අපි කරන්නේ උතුරු කෙළවරේ සෙල්ලම කියලා. අපේ ශේන්යට හොඳටම තරහා යනවා. ඇයි? අපේ ශේන්යව ගන්න බැරි කිව්වනේ සෙල්ලමට. ඊට පස්සේ ශේන්යා යාළුවන්ව යාළුවෝ හැම ඉද්දී ශේන්යා යනවා අනිත් පැත්තට. ගිහිල්ලා ශේන්යා දැන් කල්පනා කරනවා. මං තනියම උතුරු කෙළවරට යනවා කියලා කල්පනා කරපු ශේන්යා තුන්වෙනි මල් පෙත්තත් කඩලා මියා ප්‍රාර්ථනා කරනවා මියාට උතුරු කෙළවරට යන්න ඕනි කියලා. ශේන්යා එකපාරටම හිමින් පිරුණු හිම කඳු තියෙන අනේ ලස්සනම ලස්සන තැනක ඒ වුණාට අපේ ශේන්යා තනියම. ශේන්යාට අමුතු තනිකමක් දැනෙනවා. ඒ විතරක් නෙමෙයි හිම වලස්සු හැම තැනින්ම ඇවිල්ලා ශේන්යාව වට කර ගන්නවා. දැන් ශේන්යාට හොඳටම බයයි. ශේන්යා මොකද කරන්නේ? ඉක්මනටම අතේ තිබ්බ මලෙන් තවත් පෙත්තක් කඩලා අරගෙන කියනවා ඉක්මනටම මාව ගෙදරට ගෙනihin දාන්න කියලා. ඊට පස්සේ අපේ ශේන්යා ආයෙමත් ගෙදරට එනවා. ගෙදරට ඇවිල්ලා මෙයා මෙහෙම ඉඳි. දැන් මෙයාට පිරිමි යාළුවත් එක්ක සෙල්ලම් කරන්න බැරුව ගියානේ. මෙයා යනවා ගැහණු යාළුවා ඉන්න තැනට. මේ යාළුව ළඟට යද්දී යාළුවෝ කීක සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරනවා. හැම යාළුවෙක් අතේම මොනා හරි සෙල්ලම් බඩුවක් තියෙනවා. සෙල්ලම් කාල්, බෝලා, බොනික්කු, ටෙඩි බෙයස්ලා මේ වගේ එක එක සෙල්ලම් බඩු. ෂේන්යාගේ ආඩම්බරකාරකමත් චුට්ටක් තියෙනවා. ෂේන්යා හිතනවා මමත් සෙල්ලම් බඩු ගොඩක් ගෙනල්ලා පෙන්නන්නම්කෝ කියලා. ෂේන්යා තව මල් පැත්තක් කඩලා අරගෙන මේ ලෝකේ තියෙන ඔක්කොම සෙල්ලම් බඩු මට ගෙනල්ලා දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් එකපාරට ෂේන්යා පිටිපස්සෙන් සෙල්ලම් බඩු ගොඩක් එනවා. මේ සෙල්ලම් බඩු ඇවිල්ලා අපේ ෂේන්යා යන යන තැනට මේ සෙල්ලම් බඩු ෂේන්යාගේ පිටිපස්සෙන් යනවා. දැන් ෂේන්යාට මේක හරිම කරදරයක්. දැන් ඉතින් මොකද කරන්නේ? මේ කරදරෙන් බේරෙන්නත් එපැයි. අපේ ෂේන්යා තවත් මල් පෙත්තක් කඩලා අරගෙන කියනවා මේ හැම සෙල්ලම් බඩුවක්ම ආපහු ඒ සාප්පුවලට යන්න කියලා. ඔන්න ඉතින් ඒ සෙල්ලම් බඩු ටික ඒ ප්‍රාර්ථනා කරපු විදිහටම ආපහු ෂේන්යාගෙන් ඈතට යනවා. දැන් අපේ ෂේන්යාගේ මලේ මල් පෙති කීයක් ඉතුරු ඇතිද පුංචි යාළුවනේ? ඔව්, ෂේන්යාගේ මලේ ඉතුරු තව එක පෙත්තයි. ඒ ඉතුරු ලානිල් පාට මල් පෙත්ත විතරයි. දැන් ඉතින් මොකද කරන්නේ? ෂේන්ය පැත්තකට වෙලා තනියම කල්පනා කරනවා. අනේ මම මේ මලේ තිබ්බ හැම පෙත්තක්ම නිකරුණේ ප්‍රයෝජනයක් නැති දේවල් වලට අතහැරලා දැම්මා. ඒත් දැන් මෙතන මට තව එක පෙත්තක් තියෙනවා. හැබැයි මම මේ පෙත්ත නම් ප්‍රයෝජනෙට ගන්නේ උවමනාම දෙයකට විතරයි කියලා. එහෙම හිත හිත පාරේ ගමන් කරපෝ අපේ මේ ෂේන්යා දකිනවා බංකුවක් ළඟ වාඩි වෙලා ඉන්න ලස්සනම ලස්සන පිරිමි ළමයෙක්. මේ පිරිමි ළමයා ළඟට අපේ ෂේන්යා යනවා. මේ පිරිමි ළමයාගේ ඇස් නිල්ම නිල් පාටයි, හරිම ලස්සනයි. ෂේන්යා ඉතින් ඒ ළමයා ළඟට ගිහිල්ලා කියනවා, යාළුවේ ඔයාගේ නම මොකක්ද? මං කැමති ඔයා මගේ ආරයෙක් කරගන්න. ඔන්න මේ විදිහට මේ දෙන්නා හොඳම හොඳ යාළුවෝ වෙනවා. හොඳම හොඳ යාළුවෝ වෙලා ඊට පස්සේ අපි ෂේන්යා මේ පුංචි පිරිමි ළමයාට කියනවා අපි දෙන්නා සෙල්ලම් කරමුද කියලා. මොකද අපේ ෂේන්යාට අර පිරිමි යාළුවත් එක්ක සෙල්ලම් කරන්නත් බැරුව ගියා. එතකොට එයාගේ අනිත් යාළුවෝ එක්ක සෙල්ලම් කරන්නත් බැරුව ගියා. දැන් මෙයාට අලුත් යාළුවෙක් හම්බුණානේ. දැන් අපේ ෂේන්යා යන්නේ මේ අලුත් යාළුවත් එක්ක සෙල්ලම් කරන්න. ඉතින් ඒ යාළුවාට එහෙම කිව්වහම මේ පුංචි පිරිමි ළමයා මොකක්ද දන්නවද කියුවේ? මේ පුංචි පිරිමි ළමයා කියනවා, අනේ යාළුවේ මට ඔයත් එක්ක සෙල්ලම් කරන්න විදිහක් නැහැ. මොකද මගේ කකුල් දෙකම පණ නැහැ. ඉතින් පුංචි යාළුවේ මට ඔයත් එක්ක සෙල්ලම් කරන්න එන්න විදිහක් නම් නැහැ කියලා. අනේ අපේ ෂේන්යාට හොඳටම දුක හිතෙනවා. ෂේන්යාගේ මලේ තව එක පෙත්තක් ඉතුරුයි කිව්වනේ මම. ඉතින් අපේ ෂේන්යා කල්පනා කරනවා ඒ මල් පෙත්තෙන් මම ප්‍රාර්ථනා කරනවා මේ පුංචි යාළුවගේ කකුල් දෙක ඉක්මනටම සනීප වෙන්න කියලා කියලා. ඔන්න ෂේන්යා ඊට පස්සේ අර ඉතුරු මල් පෙත්ත කඩලා විසිකරන ගමන්
ගම මල් පෙත්තේ සින්දුව කියලා මේ පුංචි යාළුවව සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනේ සින්දුව කියලා ඉවර වුණා ඉතරයි මේ පුංචි පිරිමිලාවයා ආසාවෙන් වටේටම දුවන්න ගත්තා. දැන් එයාගේ කකුල් දෙක සනීපයි. අපේ පුංචි ෂේන්යාට හරිම සතුටුයි. මොකද එයාගේ අන්තිම මල් පෙත්තෙන් එයාට ගොඩාක් හොඳ දෙයක් කරන්න පුළුවන් වුණා. මොකද්ද? ඒ පුංචි යාළුවගේ කකුල් දෙක සනීප කරන්න අපේ මේ පුංචි ෂේන්යාට පුළුවන් වුණා. ඉතින් බලන්න අපේ ෂේන්ය කරපු ඒ හොඳ වැඩේ නිසා තවත් කෙනෙක් ගොඩාක් සතුටු වෙනවනේ. මගේ පුංචි යාළුවත් ෂේන්ය වගේ හොඳ ළමයෙක් වෙන්න ඕනේ. අනිත් අයට කරුණාවෙන් පිහිට වෙන්න දැනගන්න ඕනේ. හැමෝටම උදව් කරන්න දැනගන්න ඕනේ. එහෙමනම් අද මං කියපු පළවෙනි කතන්දරේ මතකයි නේද? මොකද්ද මම මේ කිව්වේ? හත්පෙති මලේ කතන්දරේ. තවත් කතන්දර තියෙනවා. පුංචි යාළුවෝ ඔය විදිහටම එකතු වෙලා ඉන්න ඕනේ. එහෙමනම් විරාමෙන් පස්සේ අපි ආයෙමත් එකතු වෙමු. මේ දවසක් දා. විරාමෙන් පස්සේ පුංචි යාළුවෝ ආයෙමත් එකතු වෙලා ඉන්නේ දවසක් දා වැඩසටහනක් දෙක්ක. ඔන්න මම දැන් කියන්න යන්නේ අහිංසක යහපත් මාළු මාමා කෙනෙක් ගැන කතන්දරයක්. ඔන්න එකොමත් එක ගමක මාළු මාමා කෙනෙක් හිටියා. මේ මාළු මාමා හරිම හොඳ කෙනෙක්. මේ මාළු මාමා උදේම ගඟට ගිහිල්ලා මාළු අල්ලගෙන කඩේ තියාගෙන මුළු ගම වටේම යනවා මාළු විකුණන්න. මුළු ගමේම අය ගොඩාක් කැමති මේ මාළු මාමට. මොකද මාළු මාමා හැමෝටම උදව් කරගෙන හරිම යහපත් විදිහට ජීවත් වෙන කෙනෙක්. ඔන්න ඉතින් මේ මාළු මාමා දවසක් පොළට යනවා මාළු විකුණන්න. පොළේ යද්දි කට්ටිය ගොඩාක් එක තැනක එකතු වෙලා කතාව. අපි මාළු මාමා ගිහිල්ලා බලනවා මොනා ගැනද මෙයාලා මේ කතා වෙන්නේ කියලා. මේ මාමට ඇහෙනවා මෙයාලා කතා වෙන්නේ මේ මාමා මාළු අල්ලන ගඟේ තියෙන නිධානයක් ගැන. අනේ ඉතින් අපේ මාළු මාමා මේක ගැන එච්චර හිතන්නේ නැහැ. මොකද මාළු මාමට ඕනි එයාට ජීවත් වෙන්න සල්ලි හොයාගෙන හරිම යහපත් විදිහට ජීවත් වෙන්න. ඒක හොන්නෑ වගේ අපේ මාළු මාමා එයාගේ මාළු විකුණන වැඩේ කරන්න එයා යනවා. එයා ගිහිලා සුපුරුදු විදිහට එදා පොලේ මාළු විකුණලා ඔන්න ගෙදර යනවා. පහුවදා උදේම කඩේ මාළු අරගෙන ගම වටේම යන්නේ නැහැ. ඉතින් මාළු අල්ලන්න කියලා අර ගඟට යනවා. ගඟට යද්දි අර එදා පොලේ කතාවේ වී හිටපු කට්ටිය ගඟ ළඟ එකතු වෙලා. දැන් මෙයා දැනගන්නවා මේ නිදානි කතාවට තමයි මේ හැමෝම ගඟ ළඟ ඉන්නේ කියලා. ඒක දැනගත්තු අපේ මාළු මාමා කමක් නැහැ. එයාලා එතන හිටපු දෙයි. මං යනවා ගඟේ උඩහට කියලා මාළු මාමා ගඟේ උඩහට යනවා. උඩහට ගිහිල්ලා එයා මාළු අල්ලන්න ඔන්න ලෑස්ති වෙනවා. ඉතින් මාළු මාමා හිතාගන්නවා අනේ මට අද ගොඩාක් මාළු ලැබුණොත් හොඳයි කියලා. එහෙම හිතලා මාළු මාමා ඔන්න මාළු මාමට මාළු ගොඩාක් හම්බ වෙනවා. හොඳද? ඔන්න එහෙම මාළු අල්ලලෙද්දී එක පාරට මාළු මාමගේ දැලට ලොකුම ලොකු මාළුවෙක් අහු වෙනවා. ඒ මාළුව අහු වෙනවත් එකම මාළු මාමා ඈතින් ගඟ දිගේ එනවා පේනවා පෙට්ටියක්. ඒ පෙට්ටිය හරිම වෙනස් විදිහක. මාළු මාමා ළඟටම මේ පෙට්ටිය එනවා. මාළු මාමා මොකද කරන්නේ? මේ ළඟට ආපු පෙට්ටිය අරගෙන මාළු මාමා ගොඩින් තියාගන්නවා. ගොඩින් තියාගෙන මාළු මාමා මේ පෙට්ටිය ඇරලා බලනවා. රම් කාසි ගොඩයි. අනේ අපේ මාළු මාමට රත්තරන් කාසි පිරුණු පෙට්ටියක් හම්බ වෙන්නේ. දැන් මාළු මාමා බලාගෙන කල්පනා කරනවා මේ අර කට්ටිය කිව්ව නිදානේද කියලා. එහෙම කියලා අපේ මාළු මාමට රත්තරන් කාසි ගොඩාක් හම්බ වෙලානේ. අපේ මාළු මාමා හරිම හොඳ කෙනෙක් නේ. ඉතින් මාළු මාමා මේ රත්තරන් කාසි හම්බුන දවසෙන් පස්සේ හරිම ලොකු මුදලාලි කෙනෙක් වෙනවා. මොකද අපේ මාළු මාමට දැන් ගොඩාක් සල්ලි තියෙනවනේ. මේ ගැන ගමේ හැමෝම දැනගන්නවා. හැබැයි අපේ මාළු මාමා ඉස්සෙල්ලා හිටියා වගේම
හරිම යහපත් විදිහට තමයි ජීවත් වුනේ. හැමෝටම උදව් කරගෙන ඉල්ලන ඕනෙම උදව්වක් කරන්න අපේ මේ හොඳ මාළු මාමා පුරුදු වෙලා හිටියා. ඉතින් ගමේ කට්ටියත් ඒ නිසා අපේ මාළු මාමට ගොඩාක් ආදරේ. මාළු මාමගේ මොනා හරි කරදරයකදී උදව්වක් ඉල්ලන්න අනිත් පිරිස දෙපාරක් හිතුවේ නෑ වගේම අපේ මාළු මාමත් දෙපාරක් නොහිතා ඒ හැමෝටම උදව් කරා. පුංචි යාළුවොත් පුංචි යාළුවන්ගේ යාළුවෙක් උදව්වක් ඉල්ලුවොත් එතකොට අම්මා තාත්තා ගෙදර වැඩට උදව්වක් ඉල්ලුවොත් අනිවාර්යෙන්ම කරන්න ඕනේ. මොකද හොඳ ළමයි හැමෝටම උදව් කරගෙන තමයි ජීවත් වෙන්නේ. එහෙමනම් ඔන්න අද මම දෙවනි කතන්දරෙත් කිව්වා. මොකක්ද දෙවනි කතන්දරේ මම දැන් කිව්වේ? අපේ යහපත් මාළු මාමා ගැන. පළවෙනි කතන්දරේ හත්පෙති මල, දෙවනි කතන්දරේ යහපත් මාළු මාමා ගැන කතන්දරේ. ඔන්න අදට නම් කතන්දරේ ඉවරයි. ඉෂියාක ලබන සතියෙත් ලස්සන කතන්දර අරගෙන එනවා. ඊට කලින් දැන් ඉෂියාකට යන්න වෙලාවත් හරිනේ. ඔයාලගෙන් සමු අරගෙන යන්න කලින් මම මතක් කරන්න. පුංචි ඔයාලා දන්න කතන්දර කොහොමද ඉෂියාකට එවන්නේ කියලා. පුංචි ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා දන්න කතන්දර ලියලා අපිට එවන්න. අපේ ලිපිනය තමයි දවසක් දා ටීවී දිදුල නම්බර 177-1B කොට්ටාපාර හෝකන්දර දකුණ. ඒ ලිපිනයෙන් කතන්දර එවන්න පුළුවන් වගේම පුංචි ඔයාලට ඉෂියාකට කතා කරන්නත් පුළුවන්. කොහොමද කතා කරන්නේ? 0114-346-646 කියන අපේ දුරකථන අංකයෙන් 0712-231-565 කියන අපේ දුරකථන අංකයෙන් පුංචි ඔයාලට ටීවී දිදුලා අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. එහෙමනම් ලබන සතියේ පුංචි ඔයාලා එවන ලස්සන කතන්දර අරගෙන ඉෂියාක එනවා පුංචි ඔයාලව බලන්න. එහෙමනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.